தான் தோற்றால் நாடு தோற்றதாக ஆகிவிடுகின்றோம் ஒரு ஸ்டேட்மெண்ட் சொல்லியிருக்கார் நேற்று. அது தொடர்பான உண்மையிலேயே அது தொடர்பான உங்களுடைய பார்வை. 13th amendment කියන එක අපේ රටේ නීති පොතේ අදියේ අපි එකක් නෙවෙන්නේ වසර ගණනාවක් තියෙන එකක්. ඉතින් 13th amendment එක ක්‍රියාත්මක කිරීමේදී ඇයි මේ ප්‍රශ්න එන්නේ? ප්‍රධාන හේතුව මේ රටේ ජන කොට්ටාසයන් තුළ විවිධ ජාතීන් වලට විවිධ ආගම් වලට සම්බන්ධ අය අනිත් ජාතීන් අනිත් ආගම් විශ්වාස කරන්නේ. කොට හිතලා බලන්න. ඉතින් මේ මුළු රටම එක්සේසප් කරන්නට ඕන. අපි එකට එකහු වෙන්නට ඕන. ශ්‍රී ලංකනිසම් කන්සෙප්ට් එක තුල අපි ඉදිරියට යන්න ඕන. යාපනයේ දිස්ත්‍රික්ක විතරක් ගන්න. ආසන 10ක් තියෙනවා. පළාත් පාලන ආයතන 17ක් තියෙනවා. ප්‍රාලේ 15ක් තියෙනවා. ග්‍රාණි 435ක් තියෙනවා. ඒකේ කුඩාගම් නගර 1611ක් තිබෙනවා. මම ඔබට පොරොන්දු වෙනවා කුඩාගම් නගර 1611 ගොඩනගමින් ගම හදා නගර හදා යාපනය හදන වැඩසටහන අපි කරමු.